හිතවත් සෞර්දයනී අපේ ජීවිතවල සමල්ලාට අපි හිතෙන් බින්දුවටම කඩාගෙන වැටනවා. බින්දුව කියල කියන්නත් ඇත්තරම හොඳාගයක්. හරි ස්ට්‍රෙස් කියයි ඩිප්‍රෂන් කියයි මේ හැමදේම එකතු වෙලා අපි පාගගෙනනන්නේ. මිනිස්සු විදියට ජීවිතය රසය විඳින්න දෙන්නෑ මේවා. හැබැයි ඒහොනෙම සෞර්දයන්නේ ක්‍රමවේද තියෙනවා, ටෙක්නීක්ස්. මේ දේවල් පාගගෙන අපි අපේ ජීවිතවල ගමන ඉස්සරහට අපියන්ට. හැබැයි ප්‍රශ්න තියෙන සමාජය මේ ටෙක්නීක්ස් ගැන දැනුවත් නෑ. සෞර්දයන් මම අද මේ වීඩියෝ එක ඩෙඩිකේට් කරන්නේ ඒ වගේ ප්‍රබල ටෙක්නීක් එකක් ඔබට කියලා දීම සඳහා. හැබැයි මේ වීඩියෝ එක අද මම උපදෙස් දෙන්නේ නෑ ඔයගොල්ලන්ට. මේක මොටිවේෂනල් ටෝක් එකකුත් නෙමෙයි. අද මම කියලා දෙන්නේ ටෙක්නීක්ස් කොහොමද හරියටම මේ ප්‍රශ්නය ඔබ විසඳගන්නේ කියන එක පිළිබඳ මාර්ගයක්. නැවත නැවත විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්නව පල්ලෙයා දාලා තියෙන ඕන කෙනෙක්ට බලන්න මේ ක්‍රමවේද ඔබ හැමෝම අරගෙන එන්න. සෞර්දයනේ ජීවිතවල අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් සමහර අයට මේ ප්‍රශ්න, ඒ ප්‍රශ්නවල බර කොච්චර වැඩිද කියන්නේ ඒගොල්ලන්ට ජීවිතේ දේවල් කරගන්න බෑ. සෞර්දයනේ ජීවිතේ ඒගොල්ලන්ට හීන තියෙනවා, අභිප්‍රායන් තියෙනවා, සම්බදතා වෙනුවෙන් කරන්න ඕනේ වගකීම් තියෙනවා. කොහොමද සෞර්දයනේ මේ දේවල් කරගන්නේ? ඒ සඳහා ශක්තිය මේ හිතෙන් හදලා දෙන්නේ නැත්තම් ඉගෙනීම වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, සම්බදතා සඳහා තියෙන වගකීම් වෙන්න පුළුවන්. සෞර්දයනේ මේවා කරන්නේ කොහොමද? මිනිස්සෙට ඇඳෙන් නැගිට ගන්න තරම්වත් ශක්තිය මේ හිත ඇතුලෙන් හදලා දෙන්නේ නැත්තම්. මේක සෞර්දයනේ ඔබ විශ්වාස කරන්න බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. නමුත් මේක විසඳන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් මම හිතන දෙයක් තමයි ඇත්තටම මේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන එක දැන් කාලේ ඇත්තටම පාසල් වල විෂයක්, ලයිෆ් ස්කිල් එකක් විදිහට කියලා දෙන්න ඕනේ. නමුත් ඉතින් අවාසනාවට ඒක කෙරෙන්නේ නැති නිසා ඉතින් මේ වෑයමම උත්සාහ කරනවා මේ දැනුවත් කිරීම කරන්න. සාමේ ක්‍රමවේදයන් ඔබ හමුවේ අරගෙන එන්න. සෞර්දයනේ මේ ඔය කතාවක් තියෙනවා, ඔය ස්ට්‍රෙස් ඩිප්‍රෙෂන් සහ මානසික කඩාවැටීම් කියලා කියන්නේ ඉන් ජෙනරල් හරියට HIV AIDS වගේ. ඒ කියන්නේ සමාජ රෝගයක් හෝ බයොලොජිකල් සෙන්ස් එකෙන් නෙමෙයි. HIV AIDS පහර දෙන්නේ ලෙඩ රෝග සමග සටන් කිරීමේ පද්ධතියට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට. ඒ වගේම ඩිප්‍රෙෂන් සහ මේ මානසික කඩාවැටීම් පහර දෙන්නේ මිනිස්සෙක් විදියට මේ මානසික අභියෝග වලට අපිව සූදානම් කරන ඒ ශක්තිය ගොඩනඟලා දෙන පද්ධතියට. ඒ පද්ධතිය බිඳ වැටෙනයින් පස්සේ සවල් දෙන ජීවිතයේ රසය බිඳ ගැනීමේ හැකියාව බොහෝම අඩු වෙලා යනවා. නීරස ජීවිත බවට පත් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම අර AIDS හැදුනාම ලෙඩ රෝග ටික සේරම හැදෙනවනේ, ප්‍රතිශක්තියක් නැති වගේ. ඒ වගේම සෞර්දිනේ මේජර් ඩිප්‍රෙෂන් වලට වගේ ගියායින් පස්සේ ඒකත් හරියට අර වාන්දුරට වැරුවා වගේ ගොඩාක් මානසික ආබාධ වලට හේතුවක් වෙනවා. ඉතින් සෞර්දිනේ අද ඒක නිසා මේ වැදගත් කාරණාව ලයිෆ් ස්කිල් එකක් විදියට ඔබ ඉගෙන ගන්න ඕන නිසා ඕලට අරගෙන එනවා. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, ඒ වගේම හිටපු විද්‍යාචාර්යෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරයාම අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න. ඉතින් මගේ අභිප්‍රාය තමයි මේ channel එක හරහා අපේ මේ ජනතාව, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 10.5% මේ සංකල්ප සමග බල ගැන්වීමට උදව් කිරීම. ඉතින් මම හිතනවා එහෙම අපි කරොත් එම තව අවුරුදු 20කින්වත් අපේ රටට ඵලදායි පරිවර්තනයක් කිරීමට හැකියාවක් තියෙන මේ channel එක මම ඩෙඩිකේට් කරලා තියෙන්නේ මගේ ජීවිතේ මේ වගකීමක් විදිහට ඒ සඳහා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔබ සියල්ල රසවිඳීවි කියලා. සෞර්දයනේ දැන් මම ඇවිල්ලා සයිකියාට්‍රිස්ට් කෙනෙක් නෙමෙයි, ඒ වගේ ප්‍රොෆෙෂනල් කවුන්සලර් කෙනෙකුත් නෙමෙයි. හැබැයි මම ගුරුවරයෙක්, ඒ වගේ මම ස්ටුඩන්ට් කවුන්සලර් කෙනෙක්, ශිෂ්‍ය උපදේශකයෙක්. හැබැයි සෞර්දයනේ ඊට සේරට වඩා පට සාමාන්‍ය සතියකට කෝල් 50-60ක් විතර එනවා මේ විවිධ කාරණා සම්බන්ධයෙන්. විශ්වාස කරන්න 80%කට වඩා මේ එන කෝල්ස් වල ඒ අය කතා කරන්නේ මානසික කඩාවැ ජීවිතේ ඒගොල්ලෝ මානසිකව කඩාගෙන වැටලා ඉන්නේ, දෙයක් කරගන්න බෑ, මම මොකද මේ ගැන කරන්න කියන ප්‍රශ්නය තමයි ඉදිරිපත් වෙන්නේ. සෞර්දයනේ මේ කාරණාව නිසා මම මේ ඩිප්‍රෙෂන්, විශේෂම අපේ සමාජය තුළ තියෙන මේ මානසික කඩාවැටීම් කියන එක ඉතාම ගැඹුරෙන් හොයන්න, ඒ පිළිබඳ විස්තර හොයන්න උත්සාහ කරා. ඒ පිළිබඳ මේ ක්‍රමවේදයක්, ඒක නිසා තමයි මේ වීඩියෝ විශේෂයෙන්ම කරන්නේ ඒ පිළිබඳ යම් කිසි ක්‍රමවේදයක් ඔබට හඳුන්වා දීම සඳහා. දැන් මේ ගොඩාක් අය හිතන්නේ සෞර්දයනේ මේක තමුන්ගේ වරදක් කියලා. බොහොම අසරණ වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට දෙයක් කරගන්න මොකද්ද කරන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමුන්ටම වරදකාරී හැඟීමක් දාගන්නවා. මේ මගේ තියෙන උනන්දු වීම අධිකම, නැත්තම් මගේ තියෙන හැකියාව මගේ, මේ සමාජයට මම ගැළපෙන්නේ නැහැ වගේ කියන මට්ටමකට දාගන්නවා.
ඉතින් ගොඩාක් අය මොකද කරන්නේ ඔය මොටිවේෂනල් මොකක් හරි එකක් විතර දාගෙන අභිප්‍රේරණේ හරහා මේ ප්‍රශ්නේ විසඳ ගන්න හදනවා. නමුත් සවර්ධනේ ඒක සාර්ථක නැහැ. අභිප්‍රේරණේ මොටිවේට් වෙලා මානසික කඩාවැටීමක් හොඳ කරගත්තු කෙනෙක් මට කියන්න මෙහෙමයි කියලා. එහෙම නැහැ සවර්ධනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි. ගොඩාක් හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි. මේ අපි දන්නේ නැත්තම් මනසේ ස්වභාවය කොහොමද මේ වගේ දෙයක් ප්‍රෝග්‍රෙස් වෙන්නේ අපේ මනස ඇතුළත කියන එක දන්නේ නැත්තම් මොකද වෙන්නේ? අර හරියට ඩවුන්වර්ඩ් ස්පයිරල් අපි කියන්නේ නිකන් දියසුලියක් වගේ මේ ග්‍රහණයට අහුවෙලා අපි ජීවිතේ පල්ලෙයන් පල්ලෙයාට පල්ලෙයාට කඩාගෙන යනවා සම්පූර්ණයෙන්. මේක නිසා වෙන්නේ අර ජීවිතේ රසේ කිසිම දෙයක් කරන රසයක් ගන්න බැරි මට්ටමක් එනවා. ඒක හරි දුක්ඛදායක අවස්ථාවක්. ඉතින් ඒ මට්ටමට එන්න කලින් මේ අපි විසඳ ගන්න ඕනේ සවුන්. දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ ජීවිතයක ප්‍රශ්න තියෙනවා. ඉතින් ප්‍රශ්නයකින් ඇතුණා පස්සේ මිනිස්සු ශෝකයට පත් වෙනවා. ඒක සාමාන්‍යයි. සමහරවිට ස්ට්‍රෙස් වෙනවා. ඒකත් සාමාන්‍යයි. ඉතින් මොකද වෙන්නේ? ටික කාලයකට පස්සේ මිනිස්සු රිකවර් වෙනවා සවුන්. අපි කියන්නේ කාලය විසින් පස්සේ විසඳුවා කියලා. ඒ රිකවර් වෙනවා. එහෙම නෙමෙයි සවුන්. දැන් මේ සමාජයේ මොකක් හෝ හේතුවකට ඒක වෙනම කතා කරන්න ඕන එකක් වෙන ෆෝරම් එකක මොකක්කෝ හේතුවක සවුරුදිනේ මිනිසුන්ට ප්‍රශ්න එනවා, දුක ඇති වෙනවා, දුකින්ද ස්ට්‍රෙස් වෙනවා. ඒක එතනින් නවතින්නේ නැහැ, රිකවර් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක යනවා ඇන්සයිටි, සාංකාව දක්වා යනවා. සාංකාව ඊට පස්සේ අපි කියනවා සබ් ක්ලිනිකල් ඩිප්‍රෙෂන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන්නේ අවපීඩන මට්ටමකට යනවා. අවපීඩනය ඊට පස්සේ ඊළඟ මට්ටමට යනවා. අපි කියන විෂාදය ක්ලිනිකල් ඩිප්‍රෙෂන් මට්ටමට යනවා. ඊට පස්සේ ඔය අපි කියනවා මේජර් ඩිප්‍රෙෂන් මට්ටමට යනවා. සවුරුදිනේ ඒක එතනින් අතර වෙන්නෙත් නෑ. සමහර අය මේ තොරතුරු ඇව්වම මේ මේජර් ඩිප්‍රෙෂන් වගේ මට්ටමකට ගියාම හරියට අර වාන්දුරුටු ඇරිය වගේ ගොඩාක් ප්‍රශ්න මානසික ව්‍යාධීන් ඔබ වෙත අරගෙන එන්න මිනිස්සුන්ට එනවා. හරි, ඒක සමහරලාට අපි කියන ඇන්සයිටි ඩිස්ඕඩර්. මිනිස්සු එකපාර ගල් ගහනවා, කතා කරගන්න බැරි වෙනවා, ඊන් දාඩිය දාලා ලොක් වෙනවා සමහරලාට. මේ වෙන දේවල් මම කියන්නේ මේ ගැන තියෙන මේ නොදැනුවත්භාවය අඩු නිසා. සමහර අය එක එක සබ්ස්ටන්ස් වලට ඔය ඩ්‍රග්ස් වලට මිනිස්සු යන්නේ. සමහර අය නිදා ගන්න බෑ. ස්ලීප් ඩිස්ඕඩර්ස් වලට යනවා. සමහර අයට කණ්ඩ පාලනය කරගන්න බෑ. සමහර අය රිලේෂන්ෂිප් වල ප්‍රශ්න ඇති කරගන්නවා. සමහර අය සුයිසයිඩල්, එහෙම නැත්නම් සෙල්ෆ් හාම්, තමුන්ට හානි කරගැනීමේ මට්ටම දක්වා යනවා. සවුරුදෙනි මෙන්න මේ විදිහට මේ தත්ත්වය පැතිරෙනවා. ඉතින් සවුරුදෙනි මේ අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. කොතනද අපි ඉන්නේ මානසික ස්වභාවයක් විදිහටද? ඒ වගේම මිනිස්සු විදිහට අපිට ස්ට්‍රෙස් එකක් තියෙනකොට ඒක ඇන්සයිටි, ඊට පස්සේ ඩිප්‍රෙෂන් දක්වා නොයා මේක මැනේජ් කරගන්නේ, කෝප් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. සවුරුදෙනි මම දැන් කියලා දෙන්න යන්නේ මේ මානසික කඩද Golden Principle of Stress Management. හරි, මේක තේරුම් ගත්තොත් ඔබට තියෙන මානසික ගැටලු ප්‍රශ්න ගොඩාක් දේවල් වලට මේක මේ ප්‍රශ්නේ විසඳ ගැනීමේ හැකියාව ලැබෙනවා. සවුරුදෙනි ඔන්න පළවෙනි දේ ඉතාම වැදගත් දෙයක්. මේ ලෝකේ තියෙනවා නැඹුරුතා කියලා දෙයක්. අපි කියනවා බයසස් කියලා දෙයක්. දැන් මම උදාහරණයක් දෙන්නද මේ පින්තූරේ දිහා හොඳට බලන්න. මේ ඔබ දකින පින්තූරේ සාමාන්‍ය 180ක් 70කට 80කට වගේ පේන්නේ හාවෙක්. හරිද? 120ක් 30ක් වගේ ප්‍රමාණයකට පේන්නේ තාරාවක්. එකම බිඳුවේ. නමුත් දිවි දෙන්නේ දැක්කේ විදි දෙකකට, නැඹුරුතා දෙකක් කට්ටියකට. හරි, ඊට පස්සේ දැන් දොරක් තියෙනවා බාගෙට. මේ ඒ කියන්නේ වැහිලත් නැහැ, ඇරලත් නැහැ. සමහර අය කියන බාගෙට ඇරලා, සමහර අය බාගෙට වැහිලා. දැන් අර වීදුරුවේ ප්‍රශ්නේ. ඔය වගේ. දැන් නැඹුරුතා මේ ලෝකය, මිනිස්සු ලෝකයේ එලෙසමයි. මිනිස්සු ලෝකයේ දකින්න හැටි වෙනස්. ඒක කියවීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ ඩිසිෂන් මේකින්, ඒ කියන්නේ තීරණ ගැනීම සම්බන්ධ. ඔන්න මෙහෙම හිතන්නකෝ. මේ නැඹුරුතා බලපානවා. දැන් මෙහෙම හිතන්න, ડોක්ටර් කෙනෙක් ඔයාලඟට ඇවිල්ලා කියනවා මෙහෙම. මේ ඔයාගේ දැන් තියෙන ලෙඩේට සර්ජරියක් කරන්න වෙනවා. මේ සර්ජරිය කරොත් 90%ක සම්භාවිතාවයක් තියෙන ඔයා ජීවත් වෙන්න. එහෙම කියනවා එක්කෙනෙක්. හරිද? ඊට පස්සේ තව ડોක්ටර් කෙනෙක්, එහෙම නැත්නම් වෙන සිටුේෂන් එකක් හිතන්නකෝ. ડોක්ටර් එන්න මොඩ මූණ ඇඹුල් කරගෙන ඇවිල්ලා කියනවා මෙහෙමයි, මේකට සර්ජරියක් කරන්න ඕනේ. හැබැයි 100%ක අවස්ථාවක් තියෙනවා ඔයා මේක බියන්න. එහෙම කිව්වොත් ඒව ගොඩාක් අය කැවති වෙන්නේ. මේක ස්ටැටිස්ටිකලි වෙනසක් නැහැ. 90%, 10% කියන්නේ එකම දේ. නමුත් මිනිස්සු කැමති මොකද? අර බුල් එකට තමයි මිනිස්සු කන්වින්ස් වෙන්නේ. ඒකට කියනවා ෆ්‍රේමින් බයස් කියලා. බයසස්, නැඹුරුතා. දාපු හැටි මේක පළවෙනි එක ෆ්‍රේම් කරපු හැටි වෙනස්. මේවා නැඹුරුතා තියෙනවා. මේ ලෝකෙ එකම විදිහට නැඹුරුතා වෙනස් නිසා මිනිස්සු ලෝකේ දකින්න හැටි වෙනස්. සවුරුදෙන්නේ සාමාන්‍ය හෙල්ති කෙනෙක්ට, කියන්නේ නිරෝගී පුද්ගලයෙක්ටත් මානසික වශයෙන් කඩාවැටෙන පුද්ගලයෙක් අතර ප්‍රධාන නැඹුරුතා
තුනක වෙනසක් අත්විඳින්න පුළුවන්. පල්ලෙයා විස්තර දාලා තිනවා, කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. පළවෙනියෙන්ම තියෙන මේක ඔගොල්ලෝ හොඳට වැදගත්. මේක ගේජ් කරගන්න සාමාන්‍ය ප්‍රොෆෙෂනල්ස්ලා මේක පාවිච්චි කරනවා. දැන් මේ මානසික කඩාවැටෙන කොමන මට්ටමේද තියෙන්නේ, කොච්චර ගැඹුරකට ගිහිල්ලා තියෙනවද කියන එක සාමාන්‍යයෙන් තීරුම් ගැනීම සඳහා. ඉතින් ඔකටත් ඔබටත් සුළු වශයෙන් මේකෙන් එක අදහසක් ගන්න පුළුවන්. පළවෙනිම කාරණාව තමයි මානසික කඩාවැටීමකට පස්සේ ස්ට්‍රෙස් එකෙන් අපි ඇන්සයිටි ලෙවල් එකට යන්න පටන් ගත්තාන් පස්සේ මිනිස්සුන්ට ඇති වෙන පළවෙනි එක තමයි අපි කියනවා නෙගටිවිටි බයස් කියලා එකක්. ඒ කියන්නේ ඍණාත්මක නැඹුරුතාවය කියලා දෙයක්. සෞරදීනේ මේ ලෝකේ අපිට තියෙන දේවල් තුනක් එක තමයි ගණන් දෙනවා තියෙන්නේ. පොසිටිව් දේවල් තියෙනවා, ධනාත්මක දේවල්. දැන් ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා, පඩි වැඩි කිරීමක් හම්බ වෙනවා, බොස් හොඳ කියනවා, අලුත් සහකාරයේ හොඳ එක්කෙනෙක් හම්බ වෙනවා, ධනාත්මකයි. ඍණාත්මක දේවල් තියෙනවා, පර්ස් එක නැති වෙනවා, කවුරු හරි මේ ගෙදරට හොරෙක් පයින්නවා, ඊට පස්සේ මේ ආදරණීයෙක් නැති වෙනවා. ඍණාත්මක දේවල් තියෙනවා. ඒ වගේම සෞරදීනේ අපි කියනවා මේ නිව්ට්‍රල් දේවලුත් තියෙනවා. නිව්ට්‍රල් කියලා කියන්නේ මේ උදාසීනයි. තම පාරදී යනකොට කවුරු හරි කෙනෙක් හම්බෙලා හලෝ කොහොමද කියලා කතා කරලා යනවා. ඒක සාමාන්‍ය උදාසීන දෙයක් නේ. පාරේ බස් එකක් එනකම් බලන් ඉන්න, සින්දුවක් අහනවා. ඔය සේරම උදාසීන දේවල් සමතේවි. දැන් මේව තමයි තමයි අපි ගනුදෙනුව තියෙන මිනිස්සු විදියට. දැන් නෙගටිවිටි බයස් එකක් ආවයන් පස්සේ අර මේ මානසිකව කඩාවැටෙන එක්කෙනා මොකද කරන්නේ? ධනාත්මක වේවා ඍණාත්මක වේවා උදාසීන හෝ වේවා මේ තුනටම සෞර්ධේනි යම් කිසි ඍණාත්මක ස්වරූපයක් මේ අවගෙනවා, මේ ඇට්‍රිබියුට් කරනවා. එහෙම නැත්නම් ආරෝපණය කරනවා, ඔබ්බවනවා. හරි, දැන් බොස් කියන හොඳයි කියලා, ඔයා හොඳ වැඩක් කරා, ඔයාගේ අද මීටින් එක ඔයා හැන්ඩල් කරපු වෙටි හරියට හොඳයි, මේ රිපෝට් එක තාම හොඳ මට්ටමේ තියෙනවා කියලා කිව්වයි කියන්නකෝ සාමාන්‍ය කඩාවැටෙන කෙනෙක්ට. එතකොට සාමාන්‍ය මනුස්සයෙක්ට මේක සතුටක් නේ. යා ටිකක් කැමති වෙනවා මේ කියන එක අහනකොට. හැබැයි සෞර්ධේනි අරයා හිතනවා ඉතින් හැමදාම මම මේක කරා, මේගොල්ලෝ මෙච්චරයි, මේගොල්ලෝ අන්තිමට වැජ වෙනවා අපිට, මේ ඔය වගේ. ඒක ඍණාත්මක ස්වරූපයෙන් වෙන්න පුළුවන්, තරහින් වගේ ස්වරූපයකින් වෙන්න පුළුවන්, උදාසීන මේවා කොච්චර කරත් වැඩක් නෑ මට අන්තිමට, මම හැමදාම හිට රස්සාවේ හිටපු තැන එහෙමමයි, ඒ වගේ උදාසීන ස්වරූපයකින් වෙන්න පුළුවන්. මේ ඍණාත්මක ස්වරූපයක් ඔබ ඕන එකක් තියෙනවා. මේකට කියනවා අපි නෙගටිවිටි බයස් එක. මතක තියාගන්න, මේක තමයි මුලින්ම එන්නේ. මේ නෙගටිවිටි බයස් කියන එක සෞර්ධිනේ පසු කාලීනව මැනේජ් උනේ නැත්තම් මොකද වෙන්නේ? තව මට්ටමකට යනවා, ටිකක් මීට වඩා ඉහළ මට්ටමේ කියන බයස් එකකට යනවා. අපි මේකට කියනවා කැටස්ට්‍රොපයිසින්, එහෙම නැත්තම් කැටස්ට්‍රොපික් තින්කින් කියලා. මේවට සිංහල වචන නැසල් මේ ඉංග්‍රීසි භාෂාවේ මේ පරීක්ෂණ වාර්තා තියෙන ඉතින් ඔබට ඒවා දාන්නේ මම. සෞර්ධිනේ මේ කැටස්ට්‍රොපික් තින්කින් කියන්නේ ඒ වගේම භයානක දෙයක්. ඒ කියන්නේ කැටස්ට්‍රොපික් කියන්නේ මහා විනාශය කියන දේ. ඒ කියන්නේ මේ අයට මේ බයස් එක නිසා මොකද වෙන්නේ? හිතන්නකෝ යම් කිසි සුළු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒක ලොකු දෙයක් කරගන්න හැකියාව ඉතාම වැඩි. අපි කියන කැටස්ට්‍රොෆයිස් කරගන්නවා කියලා. හරි, හිතන්න ඔන්න දැන් අද හවස යාළුවෝ ටික හම්බෙන්න හිටියා. මට හදිසියෙම කෝල් එකක් කියලා තියෙනවා. අනේ හදිසියක් වුණා, මට ඔයාව අද හම්බෙන්න බෑ කියලා යාළුවෝ කතා කරලා කියනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. සාමාන්‍ය හෙල්ති කෙනෙක් ඉතින් මේක කමන්නේ නැහැ. එනවා අපි ලබන සතියේ හම්බෙමු. මානසිකව කඩාවැටෙනාම කෙනෙක් මොකද වෙන්නේ? ඒක වටා ලොකු කතන්දරයක් ගොඩනගා ගන්නවා. මේගොල්ලෝ තනියෙන් හම්බෙන්න යන්නේ නැති. මේගොල්ලෝ මෙහෙම කියන්නේ මාත් එක්ක හම්බෙලා ජොලියක් නැති ඉඳ වෙන්නේ නැති. ඉතින් මේගොල්ලෝ සමාහල්ලාට මේක තමයි දිගටම පෝස්ට්පෝන් කරන්න බැරි වෙන්නේ. දැන් අන්තිමට ඔය වගේ මොකක් හරි කතාවක් කැටස්ට්‍රොෆයිස් කරගන්නවා. මම උදාහරණයක් කිව්වේ. ඉතින් ඒ වගේ පුංචි දෙයක් ලොකු කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේම මට්ටමට ආපුවාම ඒකේ පහර වදින්නේ අර තමුන්ගේ අභිමානයම නැත්තම් ආත්ම විශ්වාසය තමයි ඒ පහරේ වදින්නේ. මුලින් එක පහරේ වදින්නේ අපි ලෝකය කියෝන හැටි ගැන, තමුන්ගේ තියෙන අදහස් සමාජයේ හැසිරෙන හැටි ගැන තමයි මුල් මේකේ නෙගටිව් බය නෙගටිවිටි බයස් එකකින් පහර වදින්නේ. මේක කන්ෆිඩන්ස් එක. මීටත් වඩා සෞරදීනෙ ඊළඟ මට්ටමට ගියායින් පස්සේ දැන් බලන්න මේක රිෆ්ලෙක්ට් කරලා බලන්න පුළුවන් සමහර කෙනෙක්ට මොකද්ද ඔගොල්ලෝ ඉන්න මට්ටම කියලා. ඊළඟට අපි කියනවා සිලෙක්ටිව් ඇබ්ස්ට්‍රැක්ෂන් කියලා. සිලෙක්ටිව් ඒක තමයි තුන්වෙනි මට්ටමට යනවා. සිලෙක්ටිව් ඇබ්ස්ට්‍රැක්ෂන් කියලා කියන්නේ මේම දෙයක්. ඔය ඉස්සර කාලේ ඔයගොල්ලෝ දැකලා දෙනවා ළමයි මේ පුංචි පොඩි ඩොට් එකතු කරලා රූප හදා ගන්නවා. හරි, රූපේ ඩොට් එක එකතු කරාම එක ලයින් එකක් ඇඳලා රූපයක් හැදෙනවා. සෞරදීනේ ඒ ඩොට් එක එකතු කරලා රූපය හැදෙන්නේ. හැබැයි සෞරදීනේ සිලෙක්ටිව් ඇබ්ස්ට්‍රැක්ෂන් වල සිද්ධ වෙන මොකද දන්නවද? රූපේ තමන් ඇඳ ගන්නවා. නමුත් ඩොට් එක පස්සේ සිදුවීම් වලින් හොයා ගන්න. තේරුණා නේද? දැන් හිතන්න ඔන්න කෙනෙක් යනවා
පාටියකට පාටියකට ගියාම යාළුවෝ කතා බහ කරනවා. ඉතින් සතුරු වෙනවා. නමුත් ඉතින් පාටියක ස්වරූපේ තමයි සමහර යාළුවොත් එක්ක කතා කරන්න වෙන්නේ. ඉතින් එහෙම වෙනවනේ. දැන් ඒක සාමාන්‍ය දෙයක්නේ. දැන් සිලෙක්ටිව් ඇබ්ස්ට්‍රැක්ෂන් කියලා කියන්නේ අර කතා කරපු ඒවයි විනා වෙච්ච ඒවයි හොඳ සතුටු කාලේ සේරම අමතක වෙනවා. ඒක ගන්නෙම නැහැ සිලෙක්ටිව්. ඒ කියන්නේ ඒව ගන්නේ නැහැ. ගන්නේ අර හම්බෙච්ච නැති කතා කරපු නැති අයගේ ඒ කතා බා. මේගොල්ලෝ මෙහෙම කරේ මෙහෙම ඉඳ වෙන්නදී. මේගොල්ලෝ සමහර අය මට කැමති නැහැ. මේ මේ ගිය සතියේ පෙර ඊට කලින් සතියේ සිද්ධ වෙච්ච සිද්ධ නිසා තමයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ. ඒගොල්ලෝ ඒ වගේ මොකක් කර තියෙනවද? තමුන් විසින් රියැලිටි එකක් හදා ගන්නවා සෞර්ධිනී. ඒ රියැලිටි එකට සුදුසු ඩොට් ටික තමුන් කනෙක් කරමු. උදාහරණයක් කිව්වේ. මේක විවිධ විදියට දකින්න පුළුවන්. සිලෙක්ටිව් ඇබ්ස්ට්‍රැක්ෂන් එකකින් පහර වදින්නේ කෙලින්ම තමුන් ලෝකය කියවන විදිය. ලෝකය දකින රියැලිටි එක ඩිස්ටෝට් වෙනවා සෞර්ධිනී. දැන් සෞර්ධිනී මේ මට්ටම් තුන මේ බයසස් තුන ස්ථාවර වුණායින් පස්සේ කෙනෙක්ට ඇති වෙන ප්‍රබල වශයෙන් අපි කියනවා නෙගටිව් සෙල්ෆ් ඇටිටියුඩ් කියලා එකක්. ඒ කියන්නේ ඍණ තමුන් පිළිබඳ තියෙන ආකල්පේ තාම ඍණාත්මකයි. ලෝකයේ එලෙසමයි. නමුත් තමුන් ලෝකයේ දකින්න හැටි පිළිබඳ ඉතාම විකෘති ස්වරූපයක් තියෙනවා. සෞර්ධිනි මෙන්න මේක තමයි ගෝල්ඩන් කතාව. ඒ කියන්නේ මේක නිසා තමයි මේ 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 ප්‍රශ්න ගොඩකට හේතුව සිද්ධ වෙන්නේ. ඒතර මේ කාරණාව තීරුම් ගැනීම හරීම වැදගත් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට. ලෝක ප්‍රශ්නයක් නෙමෙයි. තමුන් ඇතුලේ හිතන විදිය ප්‍රශ්නයක්. එහෙනම් තමුන්ට මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට මාර්ගයක් තියෙනවා කියන එක අතිශය වැදගත් key principle එකක් මේ ප්‍රශ්න විසඳා ගැනීමේ මාර්ගයේදී. අවුරුදින NSA negative self attitude කියන එක ස්ථාවර වුණායින් පස්සේ මිනිස්සෙට ඉතාම අමාරු වෙනවා ජීවිතේ රසය උකහා ගන්න. ශක්තිය ගොඩනගා ගන්න. මම හොඳ උදාහරණකින් පැහැදිලි කරන්න. හිතන්න මෙන්න මේ වගේ සිද්ධ මිනිස්සෙට ජීවිතේ ඉතන දවසක සිද්ධි තුනක් වෙනවා. එකක් පොසිටිව්, එකක් නෙගටිව්, එකක් නියුට්‍රල්. හිතන්න පළවෙනි සිද්ධිය තමයි අපි කියන ඔන්න බොස් තාම හොඳ කියන ඔයා කරපු වැඩ හරියට තාම සතුටු වෙන්නේ. ඒක පොසිටිව් කියලා හිතන්නකෝ. අපි මේකට මේ මම මේ නිකන් ගොලන් පැහැදිලි කරන්න අපි ඒකට ධන 100ක වටිනාකමක් දෙමු. හරි නිශ්චිත වටිනාකමක් දෙනවා ධන 100ක. ඊට පස්සේ නෙගටිව් එකක් තියෙනවා. ඒ කියන්නේ තමුන්ගේ සහකාර සහකාරිය වෙම්බතිය වෙම්බතා එක රණ්ඩු වුණා කියලා හිතන්නකෝ. ඒක නෙගටිව් දෙයක්. ඒක ටිකක් දැනුණා. අපි ඒකට ඍණ 100ක වටිනාකමක් දෙමු. ඒ වගේම උදාසීන එකකුත් තියෙන හිතන්න ඔන්න ඔෆිස් එක ඉවරලා නැත්නම් ස්කූලේ ඉවරලා එනකොට බස් එක පරක් වුණා. ඉතින් ඒක සාමාන්‍ය නියුට්‍රල් දෙයක්. ඉතින් ඉතින් සාමාන්‍යයෙන් මිනිසුන්ට වෙන දෙයක්. ඉතින් අපි ඒකට දෙන වටිනාකම බිඳුවයි. හරි. දැන් බලන්න හෙල්ති කෙනෙක් ගත්තොත් සාමාන්‍ය මානසික කඩාවැටීමක් නැති කෙනෙක් ගත්තොත් මේක කොහොමද කෝප් කරන්න කියලා. එයාට ධන 100ක වටිනාකමකින් යුක්ත බොස් හොඳ කියනකොට එයා මොකද කරන්නේ? සවර්ධන එයා සාමාන්‍ය 170ක් විතර මේ වටිනාකමෙන් ගන්නවා. 100ම ගන්නෑ මිනිස්සුන්ගේ. සාමාන්‍ය පුද්ගලයන්ට මේ කියන්නේ බිඳ වැටීම් නැති අයටත් බයසස්. දැන් මිනිස්සු හොඳ කිව්වයි කියලා හොඳ එහෙමම ගන්න නැහැ මිනිස්සු. කියන්නේ අපි ධන 70ක් අපි දාමු. දැන් අර නියුට්‍රල් එක බස් එක නිකන් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් සාමාන්‍ය හෙල්ති කෙනෙක් සාමාන්‍ය බස් එකක් මිනිත්තු 15ක් 20ක් පරක් වුණා කියලා කර්ස් කර කර ඉන්නේ නැහැ. ඒකට සාපු කරන්නේ නැහැ. එක සින්දුවක් ගන්නවා, එහෙම නැත්නම් පොඩ්ඩක් නිදා ගන්නවා, කාට හරි යාළුවෙට කෝල් එකක් දෙනවා, නෑදෑයට කෝල් එකක් දෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ටයිම් එකක් විදිහට පාවිච්චි කරනවා. ඒක සාමාන්‍ය දෙයක් විදිහට ගන්න. ඉතින් ඒක සමාලලට පොසිටිව්. එන අපි ඒක ධන 20ක 30ක විතර වටිනාකමක් දෙනවා. සාමාන්‍ය ඇසිරීම කරන අය. ඊට පස්සේ දැන් අර නෙගටිව් එකට යනවා සහකාරයත් එක්ක රණ්ඩු වෙනවා, ලොකු රණ්ඩුවක්. ඍණ 100කට ලොකු රණ්ඩුවක්. හරි. එතකොට මොකද කරන්නේ? අර සාමාන්‍ය කෙනා මොකද කරන්නේ? ඕකේ ප්‍රශ්නයක් ඇති වුණා. හැබැයි මේ ප්‍රශ්නේ ඇතුලේ එයා උත්සාහ කරනවා යම් කිසි තීරුම් ගැනීම මේක උනේ මේක නිසා. මම ඊළඟ වතාවේ මේ දේ කරගන්න මේ දෙක පොඩ්ඩක් මම බැලන්ස් කරගන්න ෂේප් කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා. එයා ඍණ 100ක තියෙන එක වුණාට ඍණ දෙයක් වුණාට ඒකේ ධන දෙයක් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඍණ ස්වරූපය අඩු කර ගැනීම සිද්ධියක් තියෙනවා. ඉතින් සාමාන්‍ය අයට සවුරුදුනේ ඒක තමයි අපි කියන්නේ ඉමෝෂනල් රෙගුලේට් කරන්න පුළුවන්. තේරුණා නේද? ධන ඒව තිබ්බට උඩ උඩ පයින්නෙත් නැහැ. ඍණ එකක් ආවයි කියලා අර පල්ලයාට මිමට වැටෙන්නෙත් නැහැ. අර කම්පණය වෙන්නේ යම් කිසි මේ තීගුණතාවයක් මත පමණයි. ඒක ලොකුවට එහෙමෙට යන්නේ නැහැ. නමුත් සවුරුදුනේ මම කියවන මානසිකව කඩාවැටෙන කෙනාගේ බයසස් වල තියෙන වෙනස නිසා මෙන්න මේකයි වෙන්නේ. අර ධන එකක් කිව්වට, ඒ කියන්නේ පොසිටිව් එකක් කිව්වට බොස් හොඳ කිව්වත් ඒක නෙගටිව් බයස් එකක් තියෙන හින්දා එයා ගන්නේ සාමාන්‍යයෙන් ධන 30ක් විතර.
දන්න සීයක වටනාගම ගන්න තියක් සමල්ලාට ඊටත්වට අඩු වෙන්න පුළුවන්. අර නිියුට්‍රල් එක හිතන්න. එයා හිතන හැම දාම මට මේක වෙනවා. මට මගේ ගෙදරයාගන්න වෙන පොඩ්ඩා රිලෙක්ස් කරගන්න. එයා තමුන්ටම සාප කරගෙන රට සාපක දේශපාලන සාප කරගෙන නිගටිවිටි එකක් දාගන්නවා. එතකොට ඒ ටයිම් එක සාමාන්‍ය කෙනෙක් මේක මේ හෙල්ති කෙනෙක් ඒක පොසිටිව් එකක් ගන්නකොට අරයා නෙගටිව් එකක් ගන්න. ඊට පස්සේ භයානකම එක තමයි අර ඍණ තැනකට ගියාම. හිතන්නක ප්‍රශ්නයක් ඇති වුණා කියලා සෞර්ධිනි. ඒකට ඍණ සීයක වටිනාකමක් තියෙන්නේ. නමුත් සෞර්ධිනි අර නෙගටිව් බයස් එක නිසා මොකද වෙන්නේ? නැඹුරුතාවය වැඩි එහි තියෙන ප්‍රමාණයට වඩා ඒක බ්ලෝ අප් කරගන්න. ඍණ ප්‍රමාණය වැඩි එක සාමාන්‍ය ඍණ 100 තියෙනවා ඍණ 120ක් 30ක් විතර යනවා. සෞර්ධිනි ලකුණු ටික එකතු කළා මම ඒක නිකන් සරලම උගන්වන්න ඩෙමොන්ස්ට්‍රේට් කරන්න වෙන්නේ. මෙන්න ප්‍රශ්නේ සෞර්ධිනි මෙන්න මේක වැඩි. සාමාන්‍ය ලෝකයේ යථා ස්වභාවය අනුව මේක සාමාන්‍ය උදාසීන දවසක්. හෙල්ති කෙනෙක් ඒ තියෙන නැඹුරුතාවය නිසා මොකද වෙන්නේ? එයා යම්කිසි ධනාත්මක විදියට ඒ දිනේ දකිනවා. එයා පොඩ්ඩක් එයාගේ ජීවිතයට පුංචි වටිනාකමක් සහිත දිනයක් වෙනවා. නමුත් සෞර්ධිනි මානසිකව කඩා වැටිච්ච කෙනෙක් ඉතාම බරපතල නෙගටිව් ස්වරූපයකට යනවා. එකම දවස එකම එක්ස්පීරියන්ස් එක පර්සීව් කරපු හැටි වෙනස්. ඔන්න මෙතනයි තියෙන්නේ සෞර්ධිනි කතාව. ඔන්න මාන මේක ටර්න් වෙන තැන. දැන් මානසිකව කඩා වැටිච්ච කෙනා පොසිටිව් වේවා නෙගටිව් වේවා නියුට්‍රල් හෝ වේවා මේ සියලුම කාරණාවලින් ගන්නෙ නෙගටිව් නම් එයාට ඒ දවසේ රසයක් තියෙනවද? රසයක් නෑ නේද සෞර්ධිනි? ඉන්ට්‍රස්ට් එකක් නෑ නේද? මේක තමයි මානසික කඩා වැටීමුනේ හින්දා ජීවිතේ රසයේ එන ප්‍රමාණය අඩු වෙනවා. සෞර්ධිනි ජීවිතේ රසයේ එන ප්‍රමාණය අඩු වීම නිසා මොකද කරන්නේ? මිනිස්සු විඩ්‍රෝ වෙන්න ගන්නවා. පසුබහින්න ගන්නවා ජීවිතේ. වෙනදා පවුල එක්ක ගමන් බිමන් යන්නේ මිතුරොත් එක්ක ගමන් බිමන් යන්නේ ගිය කෙනා එන්න එන්න අඩු කරනවා ඒක. ඊට පස්සේ පාඩම් කරන්න යමු වෙච්ච එක්කෙනා පාඩම් කිරීම අඩු කරනවා. ඉස්කෝලේ යන්නගෙන ක්ලාස් ගියක එන්න එන්න අඩු වෙනවා. සති ගණන් ක්ලාස් යන්නේ නැහැ. රස්සාවට ගියා මීටින් වල කතා කරන්නේ නැහැ, මූණ දෙන්නේ නැහැ, පිටිපස්සට එනවා. ආ කතා බහ කරන්නේ නැහැ. සෞර්ධිනි විඩ්‍රෝ වෙන්න උත්සාහ කරනවා. ඔන්න ඊළඟ මට්ටම. සෞර්ධිනි කෙනෙක් විඩ්‍රෝ වෙන්න 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 එයාට එයා ගැනම වර්ධකාරී හැඟීමක් එනවා. ඒ වර්ධකාරී හැඟීමත් සමගම අසරණ ස්වරූපයක් එනවා. තරහක් එනවා. ප්‍රශ්න එනවා. පීඩනයක් එනවා. සෞර්ධිනි මේක තමයි තුන්වෙනි කාරණාව. මේක ෆීඩ් කරනවා. මේක පෝෂණය කරනවා. නැවත අර මානසික කඩාවැටි. මේකට කියනවා සෞර්ධිනි විෂස් සයිකල් ඔෆ් ඩිප්‍රෙෂන්. මේක කැරකි 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 දැන් සාමාන්‍ය තියෙන ඇන්සයිටි එකක් නම් ඒ කියන්නේ සාංකාවක් වගේට ගේනනම් මේක ටිකක් 3-4 පාරක් කැරකුණාන් පස්සේ සෞර්ධිනි මොකද වෙන්නේ? ඒක ඊට පස්සේ ඒක අවපීඩනයකට යනවා. තව කැරකෙනවා කැරකෙනවා. ඊට පස්සේ මානසික මේ අපි කියනවා මේ ડિප්‍රෙෂන් විෂාදයකට යනවා. ඒක තමයි කැරකෙනවා සෞර්ධිනි ඩවුන්වර්ඩ් ස්පයිරල් එක මිනිස්සු යනවා. හොන්දට මතක තියාගන්න. මේ සයිකල් එක තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්نين නිදීම සඳහා. අපි ඊළඟට බලමු මේක බ්‍රේක් කරන්නේ කොහොමද කියලා. ඒ ටෙක්නික් එක මම කියලා දෙන්නම්. සෞර්ධිනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට. මම මේක කියලා දෙනවා මේ කොටසදී කොහොමද මේ මානසික පීඩනය මේ මානසික කඩාවැටීම බිඳගෙන අපි ජීවිතේ අපි ඉස්සරහට තියන්නේ කියලා ක්‍රමවේදය පැහැදිලි කරලා දෙනවා. සෞර්ධිනේ මම කියුවනේ මේ විෂ සයිකල් එක විෂම චක්‍රය. මේ විෂම චක්‍රය බිඳින්න ඕනේ අපි. එහෙම බිඳේ නැත්තම් ඕනෑම ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ ඕනෑම කවුන්සලර් කෙනෙක්ගේ වුණත් උපදේශකයෙක්ගේ වුණත් තියෙන මේ උත්සාහය තමයි මේක බිඳින එක. මේක බිඳින්නේ අපි කොහෙටද දන්නවද මේක ගහන්න ඕනේ? සෞර්ධිනේ මේකේ මේ තුන්වෙනි පොයින්ට් එකට අපි ගහන්න ඕනේ. අර මිනිස්සු විඩ්‍රෝ වෙන තැනක් තියෙනවානේ. ජීවිතේ දේවල් කරන්නේ නැහැ මට දැන් මේක කරලා වැඩක් නැහැ. විඩ්‍රෝ වෙන තැනක් තියෙනවානේ. අන්න ඒක සෞර්ධිනේ ඒකට පාර දෙන්න ඕනේ. මම කියන එකන්නේ පල්ලෙය දාලා තියෙනවා. මම කියවන හැමදෙස්සෙම මේක බේස් එකක් සහිතව කතා කරන්නේ. මම පල්ලෙය දාලා තියෙනවා. සෞර්ධිනේ කොහොමද මේක බිඳින්නේ? තුන්වෙනි කොටසට පහර දීලා ඒක පහර දෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණා දෙකෙන්. බුද්ධියෙන් බලන්න ඕනේ අපේ මනසේ මේ සිද්ධි දිහා අපි වැඩ කරන ස්වરૂපය ගැන. කොග්නිටිව්ලි බලන්න ඕනේ කියලා අපි කියනවා. ඒ කියන්නේ තමුන් රිෆ්ලෙක්ට් කර කර අද දිනේ
කෝමද ක්‍රියාත්මක වුණේ, මං කොහොමද ක්‍රියාත්මක වුණේ, මොනවද සිද්ධි වුණේ, මම කොහොමද ඒවට හැසුරුණේ කියන එක කොග්නිටිව්ලි බුද්ධිමත්ව රිෆ්ලෙක් කර කර බලන්න ඕනේ. අංක එක. අංක දෙක, බිහේවිය එක තමුන්ගේ ක්‍රියාමාර්ග ඇතුරින් ධනාත්මකව ක්‍රියාත්මක කිරීමක් තියෙන්න ඕනේ. බිහේවිය, කොග්නිටිව් සහ බිහේවිය කියන මේ කාරණා දෙකේ එකතුවෙන් තමයි සවර්ධනාර තුන්වැනි පුරක අපි කඩන්නේ. තුන්වැනි පුරක කැඩුනොත් එහෙම විඩ්‍රෝවල් කියන එකෙන් අපි අයින් වෙනවා. දැන් ඒ පුරක කැඩුලා ගියාම මොකද වෙන්නේ? එතකොට අපිට අර තියෙන ඍණාත්මක අපි ගැන තියෙන මේ ගිල්ටි ෆීලිං එක ඒව එන්නෙන් අඩු වෙලා යනවා. ඒක අඩු වෙන්න අපි ගාව තියෙන අර මේ කඩා වැටීමේ ස්වરૂපය අඩු වෙනවා. කඩා වැටීමේ ස්වરૂපය අඩු වෙන්න මොකද කියන්නේ? අර ජීවිතේ තියෙන නීරස ගතිය අඩු වෙනවා. ජීවිතේ නීරස ගතිය අඩු වෙනකොට සවර්ධනේ අපි ජීවිතේ තවත් අපිට ඒ වගේ වැදගත් වෙන අපිට අර වටිනාකම් හම්බෙන දේවල් වලට එකතු වෙන්න ගන්නවා. මෙන්න මේ විදිහට තමයි සවර්ධනේ අපි මේ මේ සයිකල් එක කඩලා පොසිටිව් සයිකල් එකට එන්නේ. තේරුණා නේද? මේක දැන් ඕගලන්ට ඕම කිව්වට බැහැනේ කරන්න. මම ඒක නිසා සවර්ධනේ මේක මම කන්සල් කරලා මේකට සුදුසු එක මේ තියෙන ටෙම්ප්ලේට්ස් තියෙනවා. මම ඒක කන්සල් කරලා මෙන්න මේ ටෙම්ප්ලේට් එක මම ඕගලන්ට දීලා තිනවා. විශේෂයෙන්ම සාංකාවෙන් පස්සේ සමහර ස්ට්‍රෙස් එක තියෙනවනම් ස්ට්‍රෙස් එක තියෙන කෙනෙක්ට උනත් මේක කරන්න පුළුවන්. ස්ට්‍රෙස් එක සාංකාව ඊට පස්සේ සබ් ක්ලිනිකල් ඩිප්‍රෙෂන් වගේ මට්ටමක් තියෙනවනම් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට හිතනවා ඔයගලන්ට මේජර් ඩිප්‍රෙෂන් තියෙන කෙනෙක්. සවර්ධනේ මම ඔයගලන්ට උනන්දු කරන ඔයගලංග විශේෂයෙන්ම ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හම්බෙන්න. විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න. උපදේශකයෙක්ටත් වඩා සමහරවිට උපදේශ ඒ වෛද්‍යවරයා පසු උපදේශකයෙක්ට යොමු කරාවි. ඒක තමයි හොඳම විදිය. තේරෙනව නේද? විශේෂ මේජර් ඩිප්‍රෙෂන් සහ එහෙම නැත්නම් ඩිප්‍රෙසිව් ඩිස්ඕඩර්ස් විවිධ ආකාරයේ මානසික ආබාධ තියෙන ස්වරූපයකට ඇවිල්ලා තියෙනවා නේද? කියම් සබ්ස්ටන්ස් ඇබියුස් වලට වගේ ගිහිල්ලා තියෙනවා නම් ඉන්සොම්නියා කියන්නේ නිින්ද පිළිබඳ ප්‍රශ්න ඊටිං ඩිස්ඕඩර්ස් වගේ ඇවිල්ලා තියෙනවා නම් ඒවට වෛද්‍යවරයෙක් යොමු වෙන එක හොඳයි. විශේෂයෙන්ම ස්ට්‍රෙස් ඊට පස්සේ ඇන්සයිටි සබ් ක්ලිනිකල් වගේ තියෙනවා නම් මේ ක්‍රමය භාවිතා කරන්න ඕගලන්න පුළුවන්. සවර්ධනේ මෙන්න මේ ටෙම්ප්ලේට් එක දිහා බලන්න. මේ ටෙම්ප්ලේට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් දවසක් ඇතුළත අපිට සිදුවුණු දේවල් පිළිබඳ යම්කිසි මේ සහකම්පනයක් කරන්නත් රිෆ්ලෙක්ට් කරන්නත් ඒ වගේම අපි ක්‍රියාත්මක වෙච්ච ආකාරය ගැන යම්කිසි තීරුම් ගැනීමක් කරන්න. මේක සාමාන්‍යයෙන් දිනයකට එක එක පිටුවක් අපි පෙරවණන් ඇතින් සාමාන්‍යයෙන් දවස් 20ක් 30ක් වගේ මේක කිරීම ගොඩක් මේක විද්‍යාත්මකව පෙන්ලා තියෙනවා. මේක ගොඩාක් උදව්වක් වෙන බව බලන්න. පළවෙනි කොටස මම කිව්වා මේ නෙගටිව් සෙල්ෆ් ඇටිටියුඩ් කියන එක ඉතාම වැදගත්, විශේෂයෙන්ම මානසික අවපීඩනයකට ලක් වෙලා එහෙම නැත්නම් මානසික කඩාවැටීමක් තියෙන කෙනෙක්ට කියලා. ඒ අය ඒ නෙගටිව් බයසස් බිඳ හෙලන්න ඕනේ. ඔගලන්ට පේනවාද මේකේ පළවෙනි කොටස මොකද තියෙන්නේ කියලා? පළවෙනිට මානව අද දින ඇතුළත මම ස්තුතිවන්ත වෙන්නේ, ග්‍රේට්ෆුල් වෙන්නේ මොනවද කියන එක. තේරුණා නේද? ඒ ඇවිල්ලා අපි අර නෙගටිව් බයස් එක බිඳ හෙලන්න භාවිතා කරන්නේ. නෙගටිව් බයස් එකක් තියෙනගෙන හැමදෙස්සෙම උත්සාහ ගන්නේ ඒ නෙගටිවිටි එක ඇතුළෙන් ජීවිතය දකින්න. නමුත් මේකෙදී අපිව එන්ෆෝස් කරනවා මේක ඇතුලේ තියෙන පොසිටිව් දේවල් දකින්න. කොග්නිටිව් බුද්ධිමත්ත දකින්න උත්සාහ කරනවා. අද දවස ඇතුළත හිතච්ච හැටි, තමුන්ට මේ දේවල් දිහා හැඟිච්ච හැටි ගැන කතා කරන්න. ස්ට්‍රෙස් ලෙවල් එක කොහොමද, තමුන්ගේ මේ හිතේ තිබුණු ශක්තිය කොච්චර ප්‍රමාණයක් වගේ අදහසක් ගන්න. දැන් ඒ විතරක් නෙමෙයි, අද දින ඇතුළත මොනවද හොඳින් සිද්ධ වුණේ, සතුටු වෙන විදියට, ඒ වගේම මට දුක හිතෙන විදියට දේවල් මොකද සිද්ධ වුණේ කියන එක පුංචි ලියන්න මෙතන තියෙන්නේ. හරි, මේක මේක තෙරපි එකක්. මේ ඇත්තටම තමුන්ට කරන්න පුළුවන් පුංචි ඇක්ටිවිටි එකක් සමතේ. මේ කොටස් වලින් ඔයගලන්ට පේනවද මොකක්ද වෙන්නේ කියලා? ඒ දිනේ ගත කරපු හැටි ගැන ඔයගලන්ට හිතන්න පොළඹවන, කොග්නිටිව්ලි බුද්ධිමත්ව තර්කණය සහිතව රිෆ්ලෙක් කර කර හිතන්න උගන්වනවා. එහෙනම් සවර්ධනේ පුංචි දෙයක් තියෙන්නේ මේක මම පල්ලෙහා දාලා තියෙනවා. ඕන කෙනෙක්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් මේක ඩවුන්ලෝඩ් කරගන්න, මේකේ කොපිස් ටිකක් තියාගන්න. මං කියන දේ ගැන පුංචි විශ්වාසයක් තියනවා. සවර්ධනේ මේක උත්සාහ කරලා බලන්න. බොහෝ දෙනෙක්ට මේක ඉතාම හොඳ ප්‍රතිඵල අරගෙන එනවා. මේ මානසික පෙද මේක මේ ටෙම්ප්ලේට් එක ඔයගලට දුන්නාට සවර්ධනේ පසු කාලේ එනවා. මේක ලයිෆ් ස්කිල් එකක් විදියට ගොඩනගා ගන්නවා කියලා කියන්නේ පුද්ගලයෙක්ට හැකියාව ලැබෙනවා කොග්නිටිව්ලි මේක දිහා බලන්න, මේ සිද්ධ වෙන සිදුවීම් දිහා මේ බුද්ධිමත්ව බැලීමට. තමුන්ගේ ක්‍රියාකටයුතු, තමුන් කරන ජීවිත දවස ගවන පිළිබඳ යම්කිසි යාමනයකට
එතකොට මේ මුකුත් ටෙම්ප්ලේට් ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ඉමෝෂනල් ඒගොල්ලන්ගේ මේ තියෙන මානසික කඩාවැටීම බැලන්ස් කරගන්න ඕනෙම කෙනෙක්ට හැකියාව ලැබෙනවා. සවර්ධනි මේක විද්‍යාත්මක ක්‍රමවේදයක්. මම මේව සරලව කියලා දුන්නට. ඉතින් සවර්ධනි මේක ඉතාම වැදගත් දෙයක්. මම හිතනවා ඕගොල්ලෝ මේක උත්සාහ කරලා බලයි කියලා. එහෙම නැත්නම් විශේෂයෙන් මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට මේක පිළිබඳ යම්කිසි උනන්දුවක් වේවි දැනුවත් කිරීමක් කරයි කියලා. මේ channel එක ඇතුලේ අපි තව කරන උත්සාහයක් තමයි මේ විද්‍යාත්මක සංකල්ප අපිට එදිනෙදා හම්බෙන ගැටලු වලට විසඳුම් විදියට පාවිච්චි කරන්න උත්සාහ කරනවා. අද එවැනි මේ උත්සාහයක් තමයි දැරුවේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අපි නැවත හමු වෙමු. එතකම් බොහොම ස්තුතියි මේ සමග රැඳිලා හිටියට.